කියන්නේ ඉතින් මේ මම පොඩ්ඩක් පොඩි පොඩි බාධාවක් වෙන දැන් දැන් තමයි නේද ගීතයි මේ කතා කරන්න තියෙන හොඳම වෙලාව සර්ප්‍රයිස් වෙලා නේද ඉන්නේ අම්මෝ මට ඒ කියන්නේ මේ සාමාන්‍යයෙන් මම මේ ත්‍රිකලා ආදරණීට වචන එන්නේ නැති දවසක් නෑ කිසිම තැනක කිසිම වෙලාවක ඕන දෙයකට මට කතා කරගන්න පුළුවන් මට මේ වෙලාව කතා කරගන්න බෑ නංගි හරි දැන් දැන් මෙහෙමනේ දැන් අපි මේගොල්ලන් එක්කමත් එක කතා කරලා තියෙන්නේ දවස් ගාණක් ඉඳන් මේගොල්ලන් ප්ලෑන් කරලා මේ වැඩේ කරන්නේ ඒ තරම් ආදරයක් දැන් ඔයාටම තේරෙනවද මොකද්ද මේ ආදරය කියලා මට හිතාගන්න බෑ ඒ කියන්නේ මේ සාමාන්‍ය දැන් පන්තියක්නේ අපි ඉතින් පන්තියක් කළාට පස්සේ අපි ශිෂ්‍ය ගුරු ගෝල ගනුදෙනු තියෙනවා ඒක හරි ඒක මරණකම්ම තියෙනවා මන් ළමයි එක්ක හැබැයි දෙයි හාමුදුරනේ මේ වගේ දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ මං හීනකින්වත් මොකද මං හැමතිස්සෙම හිතන්නේ මගෙන් දරුවන්ට මොනවද වෙන්න ඕනේ කියලානේ ඉතින් ඒගොල්ලන්ට ලංකාවේ ලොකුම ෆැෂන් ෂෝ එක ප්ලෑන් කළා මට පුළුවන් උප්පරිමෙන් අඩුපාඩු නොකර ඒගොල්ලන්ට ඒ ප්ලැට්ෆෝම් එක හදලා දීලා ඒගොල්ලන්ගේ ජීවිතේ ලස්සන කරන්න දසමකින් හරි උදව් වෙනක තමයි මං වෙන්නේ හැබැයි පළවෙනි වතාවට මෙහෙම දරුවෝ ටිකක් මාව සර්ප්‍රයිස් කරේ ඒක කියන්නේ unexpected හිතාගන්නවත් බෑ ඒක තමයි අපිටත් කරන්න උවමනාව තිබ්බේ හැමදාම කතා කරනවා දැන් මගිනුත් ඇහුවනේ දැන් ආපු ගමන් මේ කොහෙද මේ කොළඹ ෆැෂන් වීක්ද මේ කවුද ගීතා ප්‍රියයි අය අපේ කවුද කාවින්ද අය ඉන්නවා ෆැෂන් ෂෝ එකක් කිව්වා ඊට පස්සේ මං කෝ අයියලා මෙහෙ ඒකද ඊට පස්සේ මං හරි දැන් ඇතුළටත් ආවා පොඩ්ඩක් සර්ප්‍රයිස් වුණා අයියලා දැක්කම ඇයි මීඩියා හැම ඉන්නවනේ මං හිතුවා හරි කමන්නේ මොකද ෆන්ක්ෂන් එකක් ඇති ඇතුළට එනකොට මගේ ටයිටල් හෝල්ඩර්ස්ලා ටික නිකම් ප්‍රින්සස්ලා ප්‍රින්ස්ලා ටිකක් වගේ ඉන්නව බැබිලි බැබිලි මට එකපාර නිකන් අර ඡායාවට නිකන් මගේ හිතේ හොදිසියද මන් දැන් පන්තියේ මේගොල්ල දිහාම පින්තූර බල බල හිටලා පොඩයින 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 හදවත ගැහෙන ගැහෙන අමුතක් පාස පගුල් එකත් ගැහෙනවා නංගේ මන් දැක මූණ දැකපු ගමන්ම ඒ කියන්නේ අර හිනා වෙලා තිබු මූණ නිකන් බය වෙලා වගේ ගේ ඇත්තනම සර්ප්‍රයිස් නේ සර්ප්‍රයිස් කියන්නේ මට තාම මේ හිතා ගන්න බැ මේගොල්ලෝ කොහොමද මේක ප්ලෑන් කරේ කියලා කියන්නේ පොඩක් ඉන්න පොඩක් ඉන්න තව මේ පටන් ගැම්ම විතරයි තව ගොඩක් දේවල් දින ඔයාට හිතා ගන්න බැරි වෙයි සීරියස්ලි ඔව් දැන් මේ තව දේවල් ලෑස්ති කරලා තියෙනවා නේද එහෙනම් අපි මෙහෙමයි දැන් ගීතා ප්‍රියයි දැන් එයාට කතා කරන්න බෑ ඔල්රෙඩි එයා දැන් මේ පිස්සු හැදිලා ඉන්නේ මොකද හිතන්නේ කොහොමද මේ ප්ලෑන් එක ගැන මොකද හිතන්නේ නෑ මං හිතන්නේ ගුරුවරයෙකුට මම මට මේ මං මෙච්චර වයස ගිය ගුරුවරයෙක් මට මේ දරුවෙක්ගේ ජයග්‍රහණය දරුවෙක්ගේ හොඳ ගතිගුණ දකින්නකොට ලැබෙන ශක්තිය මං හිතන්නේ ඒක මේ කිසිම දෙයකින් ලෝකෙන් ගන්න බලුවන් කියලා මං හිතනවා මේ දරුවෝ ටික අද මේ කලේ මේ කාන්තාව තවත් ඉතාම ශක්තිමත් ලෝකෙටම මුණ දෙන්න පුළුවන් ශක්තියක් පුතේ ඔයගොල්ලෝ දුන්නා ඒක නිසා මම ඇත්තෙන්ම ওই දරුවෝ ටිකට මං ගොඩාක් ගරු කරනවා ওই දරුවන්ට මේ වගේ සිතිවිල්ලක් එන්න හේතුව ඒ මෙතන තියෙනවනේ ගුරුවරයයි ගෝලයා අතර සම්බන්ධ ගුරුවරයාගෙන් ගලන දෙන්නේ මෙතෙන්ට වැටලා තියෙන ගෝලයාට ඒ තුල තමයි මේ දේ සිදුන්නේ ඒක නිසා ඇත්තටම මං හිතන්නේ මේක හිතා ගන්න බැරි දෙයක් මම මගේ ජීවිතේත් මම ඇත්තෙන්ම මගේ ෆස්ට් ටයිම් මේ වගේ දරුවෝ මේ මෙහෙම සර්ප්‍රයිස් එකක් කරනවා දැන් ගීතා ප්‍රේය මම ඇහුවා මේ ළමයින්ගෙන් මේ දැන් ගොඩක් ටයිටල් ගැන නෙමෙයි මේගොල්ලන්ගේ ඔළුවේ තිබිලා තියෙන ජීවිතය ප්‍රධානම දේ වෙලා තිබුණේ ගීතා ප්‍රේය මම මේගොල්ලන්ට කතා කරද්දී මේ ඔගොල්ලෝ ටයිටල් පස්සේ නෙමෙයි මේගොල්ලන් ටයිටල් පස්සේ නෙමෙයි දුවලා තියෙන්නේ ඒගොල්ල කියන්නේ ත්‍රිකලා මිස් ගැන අපි හොයලා බලලා අපේ ජීවිතේ හදා ගන්න මේවා මං එහම මේ වගේ තැනක ඒගොල්ලන් ප්ලෑන් කරේ කියලා ඒගොල්ලන් කියනවා මුදලට සීමා කරන්න බැයිලු මොඩලින් කියන්නේ මේ මිනිත්තු දෙකක් රෑම්ප් එකක මොඩල් කරනවා නම් මිනිත්තු දෙකයි සමහර මොඩල්ස් අට ජීවිතේම හම්බෙලා තියෙන මිනිත්තු දෙකයි ඒ ෆැෂන් ෂෝ එකේ විතරයි නමුත් මොඩලින් කියන්නේ ඇත්තටම ත්‍රිකලා ධරණීගේ තියෙන කන්සෙප්ට් එකේ තියෙන උප්පරිම උතුම්ම දේ තමයි පර්සනල් ග්‍රූමින් අපි කොහොමද ඒකේ ප්‍රතිඵලය තමයි අද මේ ඇය ඉගෙනුවා නම් යම් පෞරුෂත්ව වර්ධනය ඒක තමයි එක තමා මේ මං හිතන්නේ මීට වැඩි පෞරුෂත්වයක් මං හිතන්නේ තවත් මං දකින්නේ නැහැ. ඉතින් මං හිතනවා ඒ තුල මේ ඔය සමෝගෙම මං ඉල්ලනවා රටෙන්මුත් ලෝකෙනුත් ඉල්ලනවා මෑව රැක ගන්න. අපි ඔක්කොම එකතු වෙලා මෑට අපි තව ශක්තියක් දෙමු. මඩ ගහන්න කාටත් පුළුවන්. මඩ තියෙන නිසානේ ගහන්නේ. නැති වුණාම මොනවද ගහන්නේ? අන්න එදාට ඕන වේ ත්‍රිකලා ධරණිව. ගහන මඩ ඔක්කොම ගහන්න ඉවර වුණාට පස්සේ කියන්නේ අපි ගෙනත් දෙන්නම් මඩ. එතකොට හරිනේ බොහොම හරි දැන් මටත් ආසයි දැන් සර්ප්‍රයිස් එක මොකක්ද කියලා බලන්න කෝ දැන් හැංගිලා හිටිය අපේ මේ මෙන්න හැංගිලා කාවින්දයි මට මේ පුංචි දේවල් ටිකක් දැනගන්න ඕනේ හැමදාම හැංගි දුවනවා මොකද හිතන්නේ අද දවසේ ගැන ඇත්තටම සතුටුයි ත්‍රිකලා ධර්ණි කියන්නේ ගොඩක් හොඳ කෝච් කෙනෙක්
මගේ හොඳ සහෝදරියක්. ඉතින් ඇය වෙනුවෙන් මේ දරුවෝ ටික කරපු මේ කාර්යය ඇත්තටම අගය කරන්න ඕනි. ඔයාට මොකද හිතුනේ ඇස්වලට කඳුළු එහෙම ආවද ඉතින්? අනිවාර්යයෙන්ම. දැන් මෙහෙමයි කතා කරන්න වැඩි වෙලා අවශ්‍ය නැහැ නේද? සර්ප්‍රයිස් එක බලන්නනේ අපි ඇවිල්ලා ඉන්නේ. දැන් ඔන්න මිස් ත්‍රිකලා ධරණි ඔයාගේ ඔයාව තවත් හાર્ට් ඇටැක් එකක් තමයි මේගොල්ලන් මේ හાર્ට් ඇටැක් එකකට තමයි අරන් යන්නේ. එහෙනම් මුලින්ම අපි එතෙන්ට ගිහිල්ලා බලමුද මොකද වෙන්නේ කියලා. ගිහිල්ලාම බලමු. අවසාන වශයෙන් අපි මෙහෙමයි දැන් මේ මෙතන අපි දැන් හිටියට දැන් අයියත් එනවනේ. අයිය තමයි මේකේ මුල් පුරුක හොඳේ. ඔයාටත් නොකිය මේ ළමයි එක්ක එකතු වෙලා මේ මට කියන්නකෝ මේ වගේ දරුවෝ ටිකක් බිහි කරානේ. ඒ ගැන මොකද හිතෙන්නේ? මේ මට ඇත්තමයි මේ අද නම් කතා කරගන්න බෑ. ආදරේ කියලා තමයි කියන්න තියෙන මට හිතාගන්න වෙගෙන පන්තියේදී අපි කියන්නේ පුදුම බැඳීමක් තිබ්බා. දැන් දරුවෝ හිතනවා මිස්ගේ මන්තියේ ළමයි ගොඩක් ඉන්නවනේ මේ මිස්ට අපිව මතක නැතුව ඇති කියලා. මට මේගොල්ලෝ ෂූට් වලට ඇඳන් ආපු ඇඳුම ඉඳන් මතකයි. මට එහෙම කියන්නේ මේගොල්ලන්ගේ මූණේ තිබ්බ ඉරියව්ව කිනම් මට මතකයි. ඒක පුදුමාකාර හැකියාවක් තියෙන මට සියලුම දරුවන්ගේ. ඉතින් සති ගානක් අපි මාස ගානක් එකට ඉන්නවනේ මේ ඉතින් හැමදේම මතකයි. ඒ අතුරින් ඉතින් මේ ටයිටල් දරාගෙන ඉන්නේ අනිත් දරුවෝ වගේම මේ දරුවන්ගේ පෞරුෂත්වය හැකියාව ඒ ඩිසිප්ලින් හැමදේම හොඳටම හොඳයි. හැබැයි දසමකින් හරි ඉස්සරහට ගිහිල්ලා ඇති කියලා මං හිතනවා. ඉතින් මන් දන්නේ ඒක පුතාලා අද මට හිතාගන්න බැ මේ වගේ දේවල් ඇත්තට මෙහෙම වියදම් කළා මං මේ වගේ දෙයක් කොහොමත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මට පව් කියලා හිතනවා. මේ ඊට වඩා ඉතින් එතෙන්දි දැනෙන්නේ මට නොසැහෙන ආදරේ නේද? නිහතමානී සතුට කියලා වැඩක් නෑ. මට පුදුම සතුටුයි පුතේ. මගේ ජීවිතේට ඒ කියන්නේ මම මිනිස්සුන්ව සර්ප්‍රයිස් කළා තියෙනවා. මම මිනිස්සුන්ට තෑගි දීලා තියෙනවා. මම දරුවන්ට තෑගි දීලා තියෙනවා. මම සාමාන්‍යයෙන් මගෙන් දේවල් කරන ඒ කියන්නේ මම දේවල් මිනිස්සුන්ව කරන කෙනෙක්. ඉතින් මට සාමාන්‍යයෙන් දේවල් ලැබෙනවා හරි අඩුයි. මේ විශේෂයෙන්ම දැන් බර්ත්ඩේ එකක් වුණත් මම වටේම අයට ඕ මගේ උපරිමයේ කරනවා. මම සර්ප්‍රයිස් කරනවා. හැබැයි ඇත්තටම බර්ත්ඩේ එකටවත් මම සර්ප්‍රයිස් එකක් ලැබලා නැහැ අද වෙනකන්. දැන් මේ අවුරුදු ගානටම මේ මගේ කියන්නේ මම බර්ත්ඩේ පාටියක් තිබිලත් නැහැ අද වෙනකන්. ඇත්ත කියන්න එපාය. බොරු පෝස්ට් එකට මම මේ ස්ටාර් හොටෙල් වල බර්ත්ඩේ ගත්තා කියන්න බෑනේ. මේ කිරිබත් එකක් කපලා ඇති. කිරිබත් කාලා ඇති. ඇරුණාම ත්‍රිකලා ධරණි කවදාවත් බර්ත්ඩේ එකට බර්ත්ඩේ කේක් එකක්වත් කපලා නැහැ. කියන්නේ මගේ ජීවිතේ මට සර්ප්‍රයිස් කියන්නේ හැම වෙලාවම තිබ්බේ නැහැ. ඉතින් මං හිතන්නේ මේ පළවෙනි පාරු පුතේ. ඒ නිසා මට අද වචන නැහැ. අද වචන නැහැ. ඇත්තටම මේ අනේ මේ වගේ දරුවෝ ටිකක් මගේ ළඟ ඉන්දියානේ කියලා හිතුණා. මේක ළඟ දැක්කම ඒ කියන්නේ හිතා ගන්න බෑ පුතේ. මේවා ඇත්තට මේ මේගොල්ලෝ ගොඩක් වියදම් කළා ඇති. මේ ලොකු හෝටල් එක, තරු හෝටල් එක මේ දේවල් වලට මේගොල්ලෝ ගොඩාක් මහන්සි වෙන ඇති. මං හිතන්නේ මට නොකිය කාටවත් නොකිය මේ මට ඉනෝක ගැනත් පුදුමාකාර මේ එකක් තියෙන්නේ. මොකද දන්නවද? සාමාන්‍යයෙන් එයාට කිසිම බොරුවක් කියන්න පුළුවන් එක නෙමෙයි. මෙන්න මූණත් අද වෙනවා බොරු කියද්දි. අද දැනගත්තා. ෆිඩෙන්ලි බොරු කිව්වනේ. මට කිව්වා මේ කොක්ටේල් එකක් තියෙනවා. කොක්ටේල් එකක් ඩිනර් එකක් සමහරට තියෙයි. මං කිව්වා මේ ඩිනර් ඉන්න බෑ. මම රූපහිනී නාලිකාවක වැඩක ඉන්න අතරේ ආවේ. දැන් ආයි යන්න ඕනේ එතන. මේ එතනට අනිවාර්යෙන් මං ඉන්න ඕනේ. මම යනවා. මං එයා කිව්වා යාගේ යාළුවෙක්ට කියලා. යාළුවෙක්ට බෑයි කියන්න බෑයි කිව්වා. යාළුවා ඇවිල්ලා ඉන්න කිව්වා. මේ ඊට පස්සේ මං හරි මම යාළුවාට හලෝ කියලා පොඩ්ඩක් මොන හරි ජූස් එකක් හරි බීලා මං ටක් ගාලා යනවා කියලා තමයි මම ආවේ. දැන් හරි ඔන්න දැන් එයාගේ සතුට සමරන්න තව දැන් අපිට තව ඕනේ නේද මෙයාව සර්ප්‍රයිස් කරන්න. අපි දැන් යමු එහෙනම්. ඉනෝක අයියා එයිනේ. අපි දැන් එනකන් හිටියා. එයා තාම මේ වාහනේ පාර්ක් කරන්න තැනක් හොයනවා ඇති. ඒ නිසා සමහරට එයා නෑ ඔයයි වාහනේ එක එක තැන්වලින් දාන්න මගෙන් බඳුන් ගන්න එනවනේ. ඉතින් මේ හැප්පෙන්න බුලුවන් වාහනයක් නෙවෙයි මේකයි. ඒ නිසා අපි ඔක්කොමලා දැන් යමු නේද ප්ලේස් එකට. I just wanna stay bad, stay mad, chip on my shoulder cause they treat me like an outcast. I ain't gonna take that, stay back, I'll be swinging hard till the hits come in all caps. I ain't gonna lay back, pray that someone's gonna help me, ain't nobody like that. I ain't gonna wait, that's all fact, give me one shot and I'll never get the throne back. I'm sick of being cautious, I'ma go cause some pain, can't stop this. I'ma steal everybody's lane, call it shoplift. Sick of hearing everyone complain when they thought this. I'm gonna get you back.
කවදාවත් වයිෆ්ට බොරු කියලා නෑලු කියලා ආරංචි එක්කව. එහෙම කියලා කියනවා. ඒ වුණාට ආද ෆොටනේ හොඳ දේවල් වලට පුංචි බොරුවක් වලට පව සිද්ධ වෙන්නේ නෑනේ. ඔන්න ඉතින් අමාරුවෙන් හරි ඇවිල්ලා දැන් ප්‍රධාන මුලකරුණේ කොහොමද මේක ප්ලෑන් කරේ? අතන ප්ලෑන් කරේ හෙලෙනි. එයා ඉතින් මට ইনফরমේෂන් ටික දුන්නා මං පුළුවන් විදිහට අපේ පැත්තෙන් සපෝට් එකක් දුන්නා. පුළුවන් විදිහට කියන්නේ මාරම සර්ප්‍රයිස්. ඒ ටික ඔයාට මිස් වුණා. ඔව් මොකද මේ හරි බයයි මම ලාස්ට් මිනිට් මේ මගේ ෆන්ක්ෂන් වලට ඔයා තනියම යන්න මේ මං එන්නේ නැහැ කියලා පොළු දෙනවා. කොහොම හරි අද අමාරුවෙන් අරගෙන ආවා. ඔව් ඉතින් නැන්දන් ෂේප් කරලා බැලන්ස් කරලා අරන් ආවා. ඔන්න දැන් ඔයාලා දෙන්නගෙම gift එකක් මෙතන තියෙනවා. ලස්සන පොඩේ. හරි ඉතින් එහෙනම් වැඩි වෙලා ගන්නෙ නැහැ නේද? අපි මේ වැඩි වෙලා ගන්නෙ නැහැ. දැන් යන්න සූදානම් වෙන්නේ. අපි යමු නේද අර පැත්තට. වැඩි වෙලා ගන්න බෑ. තව සර්ප්‍රයිසස් තියෙනවා. එහෙනම් අපි අර පැත්තට යමු. තව තියෙනවා සර්ප්‍රයිස් වෙන්න කට්ටියටම.